ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද ආවා අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් කරන්න ගොඩ දවසකින් ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලා ඉල්ලපු වීඩියෝ එකක් ඉතින් ගොඩ දෙනෙක් අපිට කතා කරලා ඉල්ලනවා ෆිල්ටර් වර්ග කොහොමද තෝරගන්නේ කොහෙන්ද ගන්න තියෙන්නේ අපිට ගෙවල් වලට ගෙන්න ගන්න බැයිද ඉතින් මේ දේවල් සම්බන්ධ ගොඩක් ඔයාලා අහපු ගැටලු වලට පිළිතුරු වශයෙන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ ඉතින් මෙතන අවශ්‍ය ෆිල්ටර් වර්ග ගොඩක් තියෙනවා ඉතින් අපි කතා කරලා බලමු අපේ කලින් උත් අපි වීඩියෝස් දාලා තියෙනවා පිස්කෝ ආයතනයේ අධිපතිතුමාත් එක්ක කොහොමද මේ දේවල් අපි පාවිච්චි කරන්නේ කොහොමද අපි මේවා මිලදී ගන්නෙ තෝරා ගන්න ඕනි කොහොමද ටැංකියෙන් ටැංකියට නැත්තම් පොකුණෙන් ඔයාලාගේ ඇතුලේ තියෙන පොකුණකට වෙන්න පුළුවන් ටැංකියකට වෙන්න පුළුවන් කොහොමද මේවා තෝරා ගන්න කියන එක අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඊට පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍යතාවය තියෙන කෙනෙකුට මේ බිල්ඩර් ඔයාලේ ගෙදරටම ගෙන්න ගන්න ඉතින් ආදරෙන් අපි පිළිගන්නවා SLANOS YouTube channel එකට විස්කෝ ආයතනයේ අධිපතිතුමාව අයිබෝන් කියලා අයිබෝන් ඉතින් අපි සම්පූර්ණ මේ වීඩියෝ එකේ කතා කරමු මේ ෆිල්ටර් ගැන සම්පූර්ණ විස්තර අපි කන්ටැක්ට් නම්බර්ස් දාලා තියන්නම් පල්ලේ ඒවට කතා කරලා ඕන කෙනෙකුට මේවා ගෙදරටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා අපි යන් වීඩියෝ එකට අරගෙන විතිනවා වෙළඳපොලෙන් ගන්න පුළුවන් මේ වෙනකොට ලංකාවේ තියෙන ෆිල්ටර් වර්ග සම්බන්ධයෙන් ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන් තුලින් ඔයගොල්ලන්ට මේ ෆිල්ටර් ගන්න කොතනින්ද ඒ වගේ මිල ගණන් එතකොට ඒවා පාවිච්චි කරලා අපේ ටැංකියට ලබා ගන්න පුළුවන් වාසි අවාසි සහ ඒ ෆිල්ටර් කොහොමද නඩත්තු කරන්නේ ඒ ෆිල්ටර් ඔයගොල්ලෝ කොහොමද ඉදිරියට මාළුත් එක පවත්වාගෙන යන්නේ කියලා මේ හැම කරුණු කාරණාවක්ම සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න අනිවාර්යෙන් ඔයගොල්ලන් මතක් කරන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න bell icon එක click කරලා අපි දාන අලුතම වීඩියෝත් ඔයගොල්ලන්ට එවලෙම ගෙන්න ගන්නීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි වීඩියෝ එකත් එක්ක සම්බන්ධෙමු. ඉතින් අද අපි පළවෙනියටම කතා කරන්න යන ෆිල්ටර් එක තමයි මේක ගොඩක් අය කියන ගල් ෆිල්ටර් එක. ඉතින් මේක ඇත්ත කතා මේක මාළු ටැංකිය වලදී මුල්ම කාලේ ආපු අයිටම් එක තමයි මේ ෆිල්ටර් එක. ඉතින් පසු කාලිනව තමයි ඔය පංච ෆිල්ටර් එක ලේසර් ෆිල්ටර් වගේ දේවල් එන්න ගත්තේ. ඉතින් මේක මුල් කාලෙන්දම මේ දක්වාම වෙළඳපොලෙන් ගන්න පුළුවන් පහසු ෆිල්ටර් එක. මේ ෆිල්ටර් එක ගැන කිව්වොත් මේකේ සාමාන්‍ය සයිසස් කීපයකට වගේ ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. දැනට ගන්න පුළුවන් කුඩාම සයිස් එක තමයි මේ මේ පෙන්වන ෆිල්ටර් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරනකොට අනිවාර්යෙන් මේකට එයා පම්ප් එකක් වලට ඕන වෙනවා. ඉතින් ඒ පම්ප් එකෙන් එන ලයින් එක ඔයගොල්ලන්ට පුළුවන් මෙතන සම්බන්ධ කරලා මේක කාර්යභාරය කරගන්න. ඉතින් මේ ෆිල්ටර් එක සාමාන්‍යයෙන් අඩි 2 විතර අඩි 2 අඩි 1.5 වගේ විදුරු ටැංක වලට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ටැංකියට ගල් හරි ඊට සමාන ටිකක් වෙන මොනවා හරි අයිටම් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා. මොකද මේක රඳවන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් පැඩින් ස්තරයක් වගේ මේක වටේ උතලා මේක ටැංකියට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ පොඩි චිප් ගල් වලට සාමාන්‍ය ටැංකිය අලංකරණයට ගන්න පොඩි පොඩි ගල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකට සාමාන්‍ය මුහුදු වැලි එතකොට සිලිකන් වගේ වැලි එක පාවිච්චි කරන්න බෑ. මොකද එහෙම වුණොත් මේ ෆිල්ටර් එක සම්පූර්ණ වැහිලා මේකෙන් වෙන්න ඕනේ කාර්යය හරියාකාරව සිද්ධ කරගන්න බැලි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න පුළුවන් මේ මේ තීරු තීරු තියෙන පොඩි මේ සිදුරු සිදුරු. එතකොට මේවා හරහා තමයි මෙතනින් යන මේක ඇතුලෙන් යන වායු බුබුළු වලින් එන පීඩනයට මෙතන ජලයේ තියෙන අනිකුත් පොඩි රොඩු බඩු මේ මේ හරහා ඇදලා ගන්න එක තමයි වෙන්නේ. ඉතින් සාමාන්‍ය මාළු ටැංකියේ තියෙන සම්පූර්ණ අපද්‍රව්‍යම මේක තට්ටුවක් විදියට මේක යට සම්පූර්ණ මාසයක් වගේ යනකොට ඇතුළත ගබඩා වීමක් වෙනවා. ඉතින් ඉතින් සාමාන්‍යයෙන් මේක වෙළඳපොලෙන් එනකොට මෙන්න මේ ආකාරයට එන්නේ. ඒ කියන්නේ මේක ඇතුළේ මේ වගේ ෆිල්ටර් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට සාමාන්‍ය ප්‍රමාණය විශාල ටැංකියකට මේ ෆිල්ටර් එක දෙපැත්තට සවි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දැනට එන විශාලම සයිස් එකේ එකකට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේක ගන්න කියන තව පහසුවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ඔයගොල්ලන්ට අඩි 5 අඩි 4 වගේ ටැංකියකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අඩි 3 3.5 වගේ විදුරු ටැංකියකට මේක පාවිච්චි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන් මේකේ තියෙන පහසුව තමයි මේකේ මේ විදිහට කොටස් දෙකකට මේ මේ මේ
दिग टैंक පහසුවෙන් ජලය පිරිසිදු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් බලමු මේක කොහොමද හරියාකාරව ෆිල්ටර් එක සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් අපිට මේ වගේ අයිටම් එකක් තියෙනවා. ඉතින් මේකට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේ කොටස සම්බන්ධ කරගන්න. විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොටස මෙතෙන්ද සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ කොටස මෙතෙන්ද සම්බන්ධ කරගන්න. ඊට කලින් මේ වගේ චූටි සම්බන්ධ කිරීමේ සුචියක් තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට මෙතෙන්ට සම්බන්ධ කරලා පුළුවන් මේ ආකාරයට මෙතනින් ඔක්සිජන් බටය මෙතෙන්ට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේ කොටසට මේක සම්බන්ධ කරගෙන මෙතෙන්ට මේක සම්බන්ධ කරගන්න තියෙනවා. මම අර කලින් කිව්වා මේ ෆිල්ටර් එක ටිකක් අර ලොකු විශාල ටැංකිය වලට පාවිච්චි කරන හින්දා මේක ටිකක් මේ බටේ ටිකක් උසට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක මොකද මේක අපි ගොඩාක් කොට කරොත් එම මේ බටේ ගොඩාක් මේ ෆිල්ටර් එක ඇතුළට ගියොත් එම මේක හරියාකාරව මේකෙන් වෙන වැඩේ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ මේ බටේ සාමාන්‍යයෙන් මේ හරියට එනකන් විතරවත් කොට වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ගේ ටැංකිය උස නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් මේ බටේ ටිකක් වැඩි කොටස ඔයාලා කපලා අයින් කරන්න. මේ හරියට වගේ එන්න ඔයගොල්ලන්ට මේ ඔක්සිජන් බටය සම්බන්ධ කරගන්න පුළුවන්. මේකෙන් එන අර වාතය පිටවීම හරහා එන පීඩනය තමයි මේකට කුණු ටික ඇදලා ගැනීම වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් ටැංකියකට ඔයගොල්ලෝ සම්බන්ධ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ටැංකිය මුහුණත පැත්තට නෙමෙයි මේ මේ කොටස ටැංකියේ දිග තීරුවට යන්න තියන්න. එතකොට ඒක මේක වෙන ප්‍රෙෂර් එක සාමාන්‍ය මාළුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහේ ප්‍රෙෂර් එකක් මේකෙන් යනවා. එකත් එක මාළුන්ට හොඳට ඔක්සිජන් සැපීමත් ඔයගොල්ලන්ට සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධාන දෙයකට අපිට කතා කරන්න තියෙන්නේ මේ දේ. ඉතින් අපි ආයෙ කතා කරන්න යන ෆිල්ටර් එක. ඉතින් මේක ඉතාම සරල ෆිල්ටර් එකක්. ඉතින් මෙතනදී තියෙන වාසි ගොඩක් තියෙන එකක් තමයි අතේ තියෙන පොඩි මුදලට ඔයගොල්ලන්ට මේ ෆිල්ටරය පහසු මුදලට ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේක සාමාන්‍යයෙන් ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ගොඩක් පොඩි ටැංකිය වල. දැන් මොකද ඔයගොල්ලෝ හදන සාමාන්‍යයෙන් ගොඩක් ඔය චූටි ටැංකිය හදනවනේ සමහරවිට ඔයගොල්ලන් කාමරේ සාලේ තියෙන පොඩි ටැංක් තියෙනවා. එතකොට පොඩි බෝල් තියෙනවා. මාළු ෆයිටර්ස් කෙනෙක් දාලා පොඩි බෝල් ෆිෂ් කෙනෙක් දාලා. ඉතින් ඒ වගේ එකකට අපිට අර අනිත් ටැංකිය වල දාන ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න බෑ. ඉතින් අන්න ඒකට හොඳ විසඳුමක් තියෙනවා මේ ටිකක් පොඩි ෆිල්ටර් එකක්. ඉතින් අතේ ඇති මුදලට මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේක ඩැමේජ් වුණොත් ඔයගොල්ලන්ට නිවසේදීම මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් හැම අතින්ම පහසු. ඉතින් අපි පොඩක් කතා කරමු මේ ෆිල්ටර් එක කොහොමද කියන එක. ඉතින් මෙතනදී මේකේ කොටස් කීපයකට වගේ එනවා. ඉතින් අපි චුට්ටක් ගලවලා බැලුවොත් මේ 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 කොටසෙන් වතුර සාමාන්‍ය ටිකක් අර කුඩා බුබුල් වලට කැරිලා මේක යනවා. ඒක ඕගොල්ලන් ටැංකියට අලංකාරයක් වගේම ඔයාලගේ පාවිච්චි කරන ටැංකියේ ඔක්සිජන් ප්‍රමාණය හරියාකාරව මාළුන්ට අවශ්‍ය විදිහට කලවම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් දේ තමයි මේ මේ අංශු අංශු විදිහට මේක ඔක්සිජන් කැරලා යන. එතකොට සාමාන්‍යයෙන් මෙතන අද්දන ප්‍රෙෂර් එකක් වැඩි. එතකොට සාමාන්‍යයෙන් ඉතාමත් වේගයෙන් මේක ෆිල්ටර් එකට කුණු ටික අද්ද ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේකේ සම්බන්ධ කිරි කරගැනීමේ අයිටම් එකක් තියෙනවා. ඉතින් මේ මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ මේ කොටසින් ටැංකියේ වීදුරුවට මේක සවි කරගන්න. සාමාන්‍යයෙන් මේක අර වීදුරුවට සවි කරගන්න විදිහේ ෆිල්ටර් එකක් තියෙනවා. ඉතින් අපිට මේ මේකේ මේ විදිහට පොඩි ස්පොන්ජ් එකක් යනවා. ඉතින් මේක තමයි අපි ප්‍රධාන ෆිල්ටර් එකේ මූලිකම දේ විදිහට මේක තමා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පිරිසුදු කරනවා නම් මේක ෆිල්ටර් එක මෙහෙම තියද්දි ඔයගොල්ලන්ට මේ කොටස විතරක් ගලවලා සොරගත්තාම ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ ෆිල්ටර් එකේ මේ කොටස හොදනකොට අනිවාර්යෙන් ටැංකිය කොටසින්ම හොදන්න. මොකද මේක සාමාන්‍යයෙන් මාස 3ක් වගේ ඔයගොල්ලන්ගේ ටැංකියට දාලා තියෙනකොට මේකේ අර හිතකාමී බැක්ටීරියා විශේෂ නිෂ්පාදනය වෙනවා. එතකොට ඔයගොල්ලෝ මේක අලුත් වතුරකට කෙනින්ම හොදපු ගමන් ඒ බැක්ටීරියා ඉතා වේගෙන් විනාශ වෙනවා. ආයෙත් හැදෙන්න මාස ගාණක් යනවා.
टैंकी संपूर्ण मतुराज सामान्य हतर टैंकी अलूत करेंगोल्ला टैंकी मतर को मेरगना मे को टैंकी सवीकरण मगोल मे गल बस मे पोड पर्ण मतर हाउ मेक संबंधक हेकी आव तीयना ඉතින් මේ වගේ මේ කොටසින් පුළුවන් මෙතනින් ඔම අපිට වහා ගන්න ඉතින් මේක මේක ඇතුලේ හොඳට වලරත් එක්ක ඔක්සිජන් දියවීම සිද්ධ වෙනවා. ඉතින් අර චූටි චූටි බුබුළු විදියට මේක නිෂ්පාදන වලට මෙතනින් පොඩි ප්‍රමාණයක් තමයි එළියට එන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒක මාළුන්ට මාළුත් ගොඩක් දුරට කැමති. මොකද ගොඩක් වතුර කැලැත්වෙන තැන්වලදී මාළුවා පොඩක් ස්ට්‍රෙස් වෙනවත් බලනවා. ඉතින් ඒ දෙත් මේකෙන් අඩු වෙනවා. අනිත් දේ මෙතනින් කුඩා ප්‍රමාණයක් ප්‍රෙෂර් වෙනකොට ඇතුලේ හොඳ පීඩනයක් හැදලා පොඩි ප්‍රමාණයක් පිට වෙනකොට මේකේ සාමාන්‍යයෙන් කුණු ඇදීමේ වේගය අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙතන පොඩි බටයක් වෙනවා. ඉතින් ඔක්සිජන් එකට පාවිච්චි කරන බටය. ඉතින් අපිට පුළුවන් මේක මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මේ විදිහට සම්බන්ධ කරගෙන ඉතින් මේ විදිහේ පොඩි මෝටරයක් වෙනවා මේකට. ඔයාලට මේ මෝටරේම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සිංගල් මෝටර එකක් වෙනම අරගෙන පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් මේ අයිටම් එකේ මේ මෝටරෙත් එක්කම ෆිල්ටර් එකයි මෝටරේ දෙකම එන ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා. එහෙම නැතුව ඔයගොල්ලන්ට මේක ෆිල්ටරේ විතරක් වෙනම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ විදිහට මේකේ මෝටරේට අරගේ පම්ප් එකට මේක සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේක ටැංකියේ මේ වගේ ඔය සවි කරගන්න පුළුවන් තැනකට මෙන්න මේ ආකාරයට සවි කරගන්න. ඉතින් මේකට විදුලිය සැපුවාට පස්සේ ඕගොල්ලන්ට මේ ෆිල්ටර් එකෙන් කරන්න ඕනේ ක්‍රියාවලිය නිසියාකාරව සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පොඩි මෝටරයක් ඉඳලා ලොකු විදුලිය බිලක් ඕගොල්ලන්ට ඇඩ් වෙන්නෙත් නැහැ. පොඩි මුදලක් වගේ තමයි ඇඩ් වෙන්නේ. ඉතින් මේක කැඩුණත් ඔයගොල්ලන්ටම ආපහු හදා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ස්පොන්ජ් ෆිල්ටර වල දියුණු වෙගෙන ආපු විදිහට අපි ඔයගොල්ලන්ට ස්පොන්ජ් ෆිල්ටර ගැන කතා කරා. ඉතින් ඕන් දැන් ටිකක් හොඳම තත්ත්වයේ වැඩි දියුණු වෙච්ච ස්පොන්ජ් ෆිල්ටර එක. මේක පවර් හෙඩ් ස්පොන්ජ් ෆිල්ටර එකක් විදිහට ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේක ගැන නම් ගොඩක් අය දන්නවා. මොකද දැන් ගොඩක් තැන්කියු වලට මේ ෆිල්ටර එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පොඩ්ඩක් අර ෆිල්ටරට වඩා නම් මේක ටිකක් मिल वैडी इतको मेकेत ओगोल्लांट सामान्य टैंकी साइज का उस प्रमाण सामान्य साइज पहाक प्रमाण की गांड पुलवांग प्रोडक्ट अनुवाई थिंक हम प्रोडक्ट की ओगोल्लांट गांड पुलवांग थिंक मेके विशेषता मेके सामान्य मे पवर हेड दिखाई सामान्य वतुर एरिया प्रेसर का पंपे कत्ती वोट पंपे थिंक मेके सामान्य ටැංකියේ එක පැත්තකට අර විදියටම අලවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ඔයගලන්ට වතුර වගේම එළිය තියෙන වාතයත් අද්දලා අරගෙන වායු බුබුළු ආකාරයෙන් එළියට පිට කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එක කොයි ආකාරයට කරත් ඉත පහසුවෙන් ටැංකියේ තියෙන කුණු ටික ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේකට වෙනම මේක ටිකක් සාමාන්‍යයෙන් තන්තු ටිකක් විශාල ස්පොන්ජ් එකක් තමයි මේකට එන්නේ. ඉතින් මේවත් සාමාන්‍යයෙන් විනාශ වුණාට පස්සේ අපහුව වෙන විදියට අරගෙන මේක විතරක් ගන්න පුළුවන්. ඔව් ඇඩ් කර ගන්න පුළුවන්. ඉතින් මම මේකට පොඩි යෝජනාවකුත් ඔයගොල්ලන්ට කරන්න. ඉතින් මේ ස්පොන්ජ් එක මේ ස්පොන්ජ් මේ ෆිල්ටර් එක ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් මේක දැන් මේක එනවනේ. දැන් මේ කොටස් දෙක තියෙන එක එනවා. ඒක තනි කොටස එනවා. හතර සයිස් තුනක් එනවා. සයිස් තුනක් එනවා. ඉතින් කොටස් හතර තියෙන එකකුත් එනවා. අපි කොටස් හතර තියෙන එක ගැන හිතුවා. දැන් අපි චුට්ටක් ඒක අරන් බලමු. අමේ තියෙන කොටස් හතර තියෙන එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් අඩි 4 5 වගේ ටැංකියකට පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ කොටස් හතර ඔයගොල්ලන්ට ඕනනම් පුළුවන් මේක ස්පොන්ජ් එකක් විතරක් තියාගෙන මේකේ ඇතුළේ තියෙන ස්පොන්ජ් අයින් කරලා මේකට K1 එකක් ඊළඟ එකට සෙරමික් ටිකක් මේකට පැඩින් ටිකක් වගේ ඔයාලට ඕනනම් මේ ෆිල්ටර් මීඩියා වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් මේ ඔක්කගේම අර එකම විදිහට නේද ගලවන්න තමයි ඉන්නේ. ඔව් ඔව් ඒක තමයි. ස්පොන්ජ් අයින් කරලා අර වගේ දෙයක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අතේ ඇති මුදලකට ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වොට් 30යි. ලොකු ඉච්චර ලොකු කරන්ට් එකක් යන්නේ දැන් මේ ෆිල්ටරේ ලොකු වුණා. දැන් ලොකු ටැංකි වලට නැත්නම් වොට් 45 60 විතර වගේ ලොකු කරන්ට් එකක් යන එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේක මේ වොට් 30 එක වගේ අඩු කරන්ට් එකකින් ටැංකියට පාවිච්චි කරන්න පුළුවන්. අපි චුට්ටක් බලමු මේක කොහොමද සෙට් කරගන්නේ කියලා. මේ සාමාන්‍ය ටිකක් මේක මීඩියම් සයිස් එකක්. තනි
තනි ස්පොන්ජ් එකෙන් එන්නේ හැබැයි කුඩා මේක නෙමෙයි සාමාන්‍ය ඊට පස්සේ තියෙන සයිස් මේ තියෙන ඔයගොල්ලන්ට එක ටැංකිය අලව ගන්න තියෙන අයිටම් එක ඉතින් මේකට හොඳට විද්‍රුවට මේක ඇල වෙනවා ඉතින් සමහරවල් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කාලයක් ගිහුවා මේක ඇල වෙන්නේ නැති වෙලාවල් තියෙනවා ඉතින් ඔයාලට ඕනනම් පුළුවන් ඒ අයිටම් ආපහු වෙනම කොටස් වශයෙන් අරගෙන සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේකේ තව chance එකක් තියෙනවා මේ එකත් ඕනවන පැති වලට ඔයගොල්ලන්ට කරක ගන්න පුළුවන් දැන් ගොඩක් පවර් හෙඩ් ගත්තොත් එහෙම දැන් මේ වගේ පවර් හෙඩ් එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් තියෙන අලුතෙන් එන ඒ වගේ සාමාන්‍යයෙන් මේක කරකවන්න පුළුවන් කලින් ආපු වගේ මේක මේ විදිහට පැති පැති වලට කරකවන්න බෑ ඒක කෙනින්ම වගේ අපිට වාසියක් තියෙනවා මේක සම්පයක් වගේ හදා ගන්නත් පුළුවන් පුළුවන්නේ මේක බටයක් අරගෙන ඔව් ඒකට ඒක අපිට සාමාන්‍යයෙන් පොණ්ඩෙක්කට උනත් පාවිච්චි කරන්න පුළුවන්නේ වාතයත් ඇදලා පිට කරන්න පුළුවන් ඒ ඔක්සිජන් එකයි හැමදේම මේකෙන් කරගන්න පුළුවන් මේක මේ විදිහට ඔයගොල්ලන්ට සම්බන්ධ කරගෙන මේක පුළුවන් මේ ටැංකියට පැත්තකට කියන්නේ සයිඩ් එකකින් ඔයගොල්ලන්ට මේක අලව ගන්න පුළුවන්. ඉතින් අර මං කිය ප්‍රෙෂර් එක ඔයගොල්ලන්ට ඉස්සරහට අවශ්‍ය නම් මේ විදිහට කරකව ගන්න පුළුවන්. නැත්නම් පැත්තකට අවශ්‍ය නම් මේ විදිහට මේක එහා මෙහා කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මේ පොඩි එකක් අරගෙන හිතමු ටිකක් දැන් මේක තව එකක් මෙතෙන්ට ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න ඕන නම් මේ කොටස ආපහු වෙනම මිලදී ගන්න පුළුවන්. ඒ කොටස ආපහු ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම ඩබල් එකම කියලා ගන්න අවශ්‍ය නැහැ. එතකොට තනියෙක අරගෙන ඕනනම් අර කොටස් ටික වෙනම පසු කාලිනව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේක අතෑරිලා හරි මොකක් හරි වෙලක් කැඩුනත් ආපහු සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ටැංකියේදීම තියද්දී ඔයාලට පුළුවන් මේ කොටස වෙනම මේ විදිහට ගලවලා අයින් කරගෙන මේක ඇතුලේ මේ තියෙන කොටස මේක ඇතුලේ ගලව ගන්න පුළුවන්. මේකේ අතුර කොටස පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් මේ කොටස අරගෙන අපහු ටැංකිය වතුර මේකත් පිරිසිදු කරන්න පිරිසිදු කරගෙන අපහු මේක මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ මේ කොටසකුත් තියෙනවා. ඉතින් අර වතුර ප්‍රෙෂර් එක පාලනය කරන්න වගේ තමයි මේ කොටස ගොඩක් දුරට එන්නේ. ඉතින් මේ කොටස අවශ්‍ය නම් උගන්න සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහටම සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් මේකට වෙනම අපම් දීම අවශ්‍ය නැහැ. ඉතින් මේක හැමදේම එකට එන හින්දා ඔයගොල්ලන්ට මේක කරන්ට් එකට සම්බන්ධ කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ටැංකිය පිරිසුදු කරන වෙලාවට මේ වයර් එක ඩැමේජ් වෙන්න දෙන්න වයර් එක ඩැමේජ් වෙන්න දෙන්න එපා. හැමොත් ඒක සමහර ලාවට ජීවිත අවදානමක් වුණත් වෙන්න පුළුවන්. කරන්ට් එක ලික් කරන්න. මේක ඇදලා ගලවනවා ගන්නවා ඔව් මේකෙන් අදාමතුර ඇතුලේ බෞතයන් නැතිනේ ඔව් ඩැමේජ් වෙන. ඉතින් ඒකේ ඒ අවදානමක් තියෙනවා. ඉතින් ඒවත් හරි විදිහට කලමනාකරණය කරගෙන මේ ෆිල්ටර් එක පාවිච්චි කරා. දැන් අපි එවිත් තියනවා පවර් හෙඩ් ස්පොන්ජ් ෆිල්ටර් එකම ටිකක් තව ටිකක් වැඩි දියුණු වෙලා ආපු ෆිල්ටර් සිස්ටම් එකකට. ඉතින් අර අපි කලින් කතා කරනකොට මේ ඔයාලට මතකයි මම කිව්වා මේ අර ස්පොන්ජ් වෙනුවට ඔයගොල්ලන්ට ඕන ෆිල්ටර් මීඩියා වෙනම ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් දැන් මේ ෆිල්ටර් එකේ මේ විදිහට ඇඩ් කරලා එන්නේ. ඉතින් ඒ ෆිල්ටර් එකට මේක ටිකක් මිලෙන් වැඩි. වැඩි. පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මේකෙත් පවර් හෙඩ් එක එනවා මේ විදිහට කොටස් හතරක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ආඩ යටින්ම තියෙනවා මේ විදිහට ස්පොන්ජ් තට්ටු දෙකක් තියෙනවා. ඉතින් මේ කියන්නේ ටිකක් වැඩි රොඩු බොඩු පෙරා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එතකොට අඩියෙම තියෙනවා සෙරමික් ටිකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෙරමික් වර්ග ඔයගොල්ලන්ට කාලේ ඉක්මුණොත් ආපහු පසු කාලින්ව ඇඩ් කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම බයෝ බෝස් කීපයක් තියෙනවා. ඉතින් බයෝ බෝල් උනත් ලොකු කාලයක් පාවිච්චි කරන්න බෑ. ඉතින් පාවිච්චි ඔයාලා සාමාන්‍ය අවුරුදු මාස 8ක් අවුරුද්දක් අතර වගේ කාලයක් ගියාට පස්සේ ඒවත් ඔයාලට ආපහු අලුත් දේ අරගෙන ඇඩ් කර ගන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ටර් එක සාමාන්‍යයෙන් විශේෂත්වය තියෙන්නේ ඔයගොල්ලන්ට ටිකක් සාමාන්‍යයෙන් ලොකු කාෆ් වර්ග ඇතුළත කොයි මාළු වගේ තියෙන ලොකු ටිකක් ප්‍රමාණය විශාල මේ මාළු ටැංකියකට පාවිච්චි කරන පුළුවන්. ඊට අමතරව ඩිස්කස් වගේ මාළු මේ කරන ටැංකියක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකට ඒකට මේ ටැංකිය මේ ෆිල්ටර් එක සුදුසු එකක් විදිහට මේක සපය ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගෙන් ගොඩක් අඩුයි ගන්න පුළුවන්. මේක පරණ ගණන් වලට අපේගේ එහෙම නැතනත් ඒ වාසියක් වෙනවා. මේක දැනට පරණ ස්ටොක් එකක් තියෙන ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කතා කරලා මේක පරණ තිබ්බ මිලටම ගන්න. මිනිගොන ඊට පස්සේ අලුතෙන් එන එක කොමත් අලුතෙන් එක ගොඩක් වැඩි මිනි. තුන්ගුණයක්වත් ගාන වැඩි වෙලා තියෙයි. ඉතින් ඉතින් මේ ඒ ෆිල්ටර් එක. ඉතින් දැන් ඔයගොල්ලන්ට කතා කරන ස්පොන්ජ් ෆිල්ටර් එකක්. ඉතින් මේක ටිකක් විශේෂයි. ඉතින් මේක ප්ලාන්ට් ටැංක් එකකට විතරක් පාවිච්චි කරන ස්පොන්ජ් ෆිල්ටර් එකක්. සාමාන්‍යයෙන් ටිකක්
සාමාන්‍ය පොඩි මාළු වර්ගින් එක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර මේකේ විශේෂත්වය මේක පොඩ්ඩක් මිලයි අනිත් දේ මේකේ කාර්යක්ෂමතාවය අඩුයි. මේගොල්ලෝ කියන විදිහට තු කාර්යක්ෂමතාවය අඩුයි කියන්නේ සාමාන්‍ය අපිට ටිකක් විශාල මාළු වර්ග වලට පාවිච්චි කරන්න බෑ. අපි ෂෝට් ටේල් ප්ලේටි මෝලි ඔය පොඩි චෙට්‍රා වර්ග බබ් වර්ග ඉන්න එකට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මේකේ ඉන්නේ ප්ලාන්ට් ටැංක් වලට. ඉතින් මේකෙත් මේ විදිහට ෆිල්ටර් එකක් තියෙනවා. ඉතින් මේකේ ස්පොන්ජ් තට්ටු දෙකක් තියෙනවා සයිස් දෙකකින්. ඉතින් මේකත් වෙනම අරගෙන ඔයගොල්ලන්ට මේ විදිහට අරගෙන පිරිසිදු කරගන්න පුළුවන්. මේක ප්ලාන්ට් ටැංක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අවවාසියෙන් එක දිගට මාස 6ක වගේ කාලයක් මේකට තමයි වඩා සුදුසු ෆිල්ටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට ලොකු වියදමක් යන්නෙත් නැහැ. මේකත් සාමාන්‍ය මිලෙන් අඩු නේ. ගොඩක් ලොකු මිලක් වෙන්නේ නැහැ. ඒකර මේකේ පව හෙඩ් එක එක එන්නේ සම්පූර්ණ සේරම සේරම එන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ මෙතනත් අර නැවෙන ප්‍රශ්නේ තියෙනවා නේ. ගොඩක් අය පාවිච්චි කරනකොට මේක හරි විදිහට පාවිච්චි කරන්න. මොකද මෙතනින් ගොඩක් දුර නැම්ම හිටලා ඩැමේජ් වුණොත් ඒක සමාට ඉන්න සත්තුන්ට ලොකු අවධානයක් අවධානමක් වෙනවා. ඉතින් මේකේ සයිස් කීපයක් තියෙනවා. සයිස් තුනක්. මේක මම හිතන්නේ මේක මීඩියම් සයිස් එක තියෙන. ඉතින් මේකත් ඔයගොල්ලන් ප්ලාන් ටැංක් එකක් කරනවා නම් මේගොල්ලන්ගෙන් අරගෙන ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේක ප්ලාන් ටැංක් වලට විශේෂ වෙච්ච ෆිල්ටර් එකක්. ඉතින් තවත් විශේෂ ෆිල්ටර් එකක් ගැන ඔයගොල්ලන්ට අපි අද කතා කරනවා. ඉතින් මේ තියෙන්නේ ෆිල්ටර් එකේ සැකිල්ල විතරයි මෙතනදී එන්නේ. මේකෙදි ෆිල්ටර් මීඩියා ඔයගොල්ලන්ට වෙනම අරගෙන තමයි මේකට ඇඩ් කරගන්න වෙන්නේ. ඉතින් මේකෙත් සාමාන්‍ය මේ වර්ග දෙක විශේෂ වර්ග දෙකක් තියෙනවා. මේක ටිකක් සාමාන්‍ය මිලෙන් චුට්ටක් වැඩි. මේක හේතුව මේක අර මොකද්ද බටේ ඉම්පෝර්ටඩ් සිස්ටම් එකට ඉම්පෝර්ට් කියන වතුර එක අරගෙන අඩියෙන් මෙයා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒකින් හින්දා මේක පොඩ්ඩක් මේකට සාපේක්ෂව මිල පොඩ්ඩක් වැඩි. මේකෙත් පවර් හෙඩ් එකයි සෙට් එක ඔක්කොම එනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ මේ දිග මේ තීරුවට ඔයගොල්ලන්ට ෆිල්ටර් මීඩියා වෙනම අරගෙන ඇඩ් කරගන්න තියෙනවා. ඉතින් ඔයාල දන්නා සාමාන්‍යයෙන් ෆිල්ටර් මීඩියා දැන් මේකට ඔයගොල්ලන්ට පැඩින් එක සාමාන්‍ය ස්පොන්ජ් වල සයිසස් කීපකින් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සෙරමික් එක බයෝබෝල් K1 වගේ ෆිල්ටර් මීඩියා මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අර ස්වභාවික ෆිල්ටර් මීඩියා තියෙනවා නේද ඔයගොල්ලන්ට අපි කලින් කතා කරා පොඩි ගඩොල් කැට උරු කැට කෑලි ඔය පොඩි අඟුරු ඒ වගේ දේවල් උනත් මේක ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍ය මේ කඩෙන් ගන්න ෆිල්ටර් මීඩියා ඔයගොල්ලන්ට සපය ගන්න අපහසු නැහැ. ඉතින් මේ ඒකේ චුට්ටක් මේක ටිකක් ලොකු නට මේකේ මිල ටිකක් අඩුයි. අර ඒ කියන්නේ මේකේ අර මේකේ වගේ වතුර යවන සිස්ටම් එකේ මේක පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒකේ හින්දා මේක ටිකක් මිල අඩුයි. මේක හැබැයි ටිකක් මේකට වඩා විශාලයි නේ. ඔව් අපිට මේකට වඩා වැඩියෙන් මේකේ ෆිල්ටර් මීඩියා ඇඩ් කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ ටිකක් එලිමහන් කියන්නේ සාමාන්‍ය ගොඩාක් එළිය තියෙන මේ සාමාන්‍ය වෙරන්ඩ එක වගේ තියෙන පොඩි සිමිටි ටැංක් එකකට උනත් මේක ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොයි මාළු ඉන්න එකට මේක ඇඩ් කරගන්න පුළුවන්. ටිකක් ප්‍රමාණයෙන් විශාල විදුලි ටැංකි වලට වගේ මේක ඇඩ් කරගන්න පුළුවන්. මම හිතන්නේ මේක ගොඩක් දුරට ප්ලාන්ට් ටැංක් වලට ගොඩක් දුරට මේක සුදුසු වෙයි. ඉතින් මේකෙම ටිකක් ය විශාල එකක් තියෙනවා මේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. එතකොට මේක තියෙන විශේෂත්වය තමයි මරන් ෆිෂ් එකටත් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මුහුදු මාළු ටැංකියක් තියෙනවා. ඉතින් ඒකට මේක පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. මේක නම් ඉතින් ටිකක් මිලෙන් වැඩි. ඉතින් මේවා ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක අවශ්‍ය නම් මේක ඔයගොල්ලන්ගේ පර්ණ ස්ටොක් නේ. කලින් ආපු පර්ණ ස්ටොක් තමයි. කලින් ආපු මිලට ලබා ගැනීමේ හැකියාවත් නැති ඉක්මනට කෝල් කරලා මේක අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පර්ණ තිබ්බ ගානට ගෙන ගන්න. මොකද දැන් මේ කියන විදිහත් එක්ක ගොඩක් දුරට අලුතෙන් එන එක ඩොලර් ප්‍රශ්නෙත් එක තුන් ගුණයකින් විතර ගාන වැඩි වෙලා එන්නේ. කතා කරමු මේ හැමෝ ඔක්කොටම වඩා ටිකක් හොඳටම දියුණු වෙච්ච ෆිල්ටර් එකක් ගැන. අපි ටිකක් මේකේ සයිස් 3ක් 4ක් වගේ නේද? 3ක් 4ක්. ඔව් අපි සයිස් කීපයක් එනවා. ඉතින් මේ තියෙන්නේ මේකේ සාමාන්‍ය මීඩියම් එකක් වගේ මෙතන තියෙන්නේ. මේකත් මේකම ලොක් ෆිල්ටර් එක ලොකුනට ඇත්ත කතාව මේකම ලොකු ගානක් නෑ. සාමාන්‍යයෙන් මුද්‍රණයට ඉතාමත් සාමාන්‍යයි. මේකත් මරන් එකට පාවිච්චි කරන්න පුළුවන් මේ ෆිල්ටර් එක. ඉතින් මේක විදුලට ටිකක් ප්‍රමාණයෙන් විශාල අඩි 4 අඩි 5 ඔයගොල්ලන්ට මොන්ස්ටර් මාළු වෙන කරනවා නම් අරවාන පොලිපියස් එහෙම දාලා ඉන්නවා නම් ගොඩක් දුරට සුදුසු මේ ෆිල්ටර් එක. මොකද දැන් අර අනිත් සාමාන්‍යයෙන් දන්නවා සර්වභක්ෂක මාළු ඉන්න එකක හැදෙන ඇමෝනියා ප්‍රමාණයට වඩා ගොඩක් දුරට වැඩි මොන්ස්ටර් මාළු ටැංකිය එක හැදෙන ඇමෝනියා ප්‍රමාණය. ඉතින් මේ දේවල් වලට 100% විසඳුමක් මේ හැම ෆිල්ටර් එකටම වඩා මේක ටිකක් ඒකට විශේෂයි. ඉතින් ඔයගොල්ලන්ට මේක ඉතාමත් පහසුවෙන් මේ ආයතනයෙන් ලබාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මොන්ස්ටර් මාළු ටැංකියක් මාස 3ක වගේ කාලයක් තියාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් කාර්ය බහුල ටිකක් මිල වැඩි, කියන්නේ සාමාන්‍ය වටිනාකම වැඩි මාළු වර්ග හදන කෙනෙකුට මේක පහසුවෙන්
ඒකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ටිකක් ප්‍රමාණය විශාල එකක් තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට වෙරැන්ඩ එක වගේ තියෙන පොන්ඩ් එකකට, කියන්නේ එලි මහන් ඇල්ගී වැඩි පුර හැදෙන පොන්ඩ් එකකට නෙමෙයි, සාමාන්‍යයෙන් ඔය වෙරැන්ඩ එක වගේ තියෙන පොන්ඩ් එකකට පාවිච්චි කරගන්න පුළුවන්. අපි චුට්ටක් කින් ලොකු එකක් අරන් බලමු. හරි. ඉතින් අපි අද කතා කරන ලොකුම ෆිල්ටර් එක, ඉතින් මේක ටිකක් මිල ගන්න ටිකක් වැඩි, කියන්නේ ටිකක් මිල අධිකයි. සාමාන්‍යයෙන් ගොඩාක් වටින මාළු වර්ගින ටැංකියකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ සයිස් කීපයකට ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ තියෙන ටිකක් සාමාන්‍යයෙන් ප්‍රමාණය ටිකක් විශාල එකක්. ඉතින් මේක ෆ්‍රෙෂ් වෝටර් වලට වගේම මැරෑන් එකටත් මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් මේක ෆිල්ටර් මීඩියා සමහර ඒවා නම් ඔයගොල්ලන්ට පිටින් අරගෙන ඇඩ් කරගන්න වෙන්නේ, සමහර ඒවා නම් මේවත් එක්කම එනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අර මං කිය වගේ ටිකක් වටිනාකම වැඩි මාළු ටැංකියකට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සයිස් එක වගේ ගත්තොත් සාමාන්‍යයෙන් අඩි 5 ටැංකියකට හැම ඉතාලම සුදුසු සයිස් එකක් මොන්ස්ටර් මාළුන්ට ටිකක් විශේෂයි. අපි චුට්ටක් මේක කඩලා බලමු, මේක ඇතුලේ තියෙන සිස්ටම් ටික කොයි වගේද කියලා. ඉතින් මේ විදිහේ තියෙන ෆිල්ටර් එකක් තමයි. ඉතින් හොඳ නිමාවක් තියෙනවා මේක. සාමාන්‍යයෙන් අර බැලුව බැලමට කෙනෙකුට ටිකක් ආකර්ෂණය උපදවන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඉතමත් දැක්කම ඇත්තම කතාව මේක අසතන ෆිල්ටර් වගේ නෙමෙයි. මේක පිටින් වෙනම තියන්න තියෙන වලට වුණා. මේක එන කට්ටියට නොපෙනෙන විදිහට සාමාන්‍ය ටැංකියක තියාගැනීමේ ඒ වගේ තියාගන්න ඕ කවර් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳ ආරක්ෂිත පද්ධතියක් තියෙනවා මේකේ. ඔව් මේ විදිහට හොඳ ආරක්ෂිත පද්ධතියක් තියෙනවා. ඉතින් මේ මේ මේකේ තමයි මේකේ අතුර තමයි මේකේ වතුර පම්ප් එක තියෙන්නේ. මේකෙන් තමයි වතුර පම්ප් කරලා ගන්නෙ. වතුර ගැනීම පිට කිරීම දෙකම මේක ඇතුලෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මේකේ කොටස් දෙකක් තියෙනවා. ඉතින් එකකින් ටැංකි වතුර ඇදලා ගන්නවා, අනිකෙන් ෆිල්ටර් කරලා ආපහු ඒක ඇතුලට යවනවා. ඉතින් මෙතන ඔන් කිරීමේ බටන් එක තියෙනවා. ඔයගොල්ලන්ට මේකේ මේ ෆිල්ටර් එකට විදුලිය ලබා දීලා මේක මෙතනින් ඔන් ඔෆ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු ෆිල්ටර් මීඩියා ටික. ඉතින් මේ විදිහේ ෆිල්ටර් මීඩියා ටිකක් තමයි මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඇතුළත මොනවද නැහැ, ඉතමත් පහසුවෙන් පිරිසිදු කරගැනීමේ හැකියාව තියෙනවා මේක. අක්ෂේ සාමාන්‍යයෙන් මේක ඇතුළත මාරු ටැංකිය දැන් මරෑන් එකට වගේ ගත්තොත් එම සෙන්සර් සංසික සාමාන්‍යයෙන් ඉතමත් අඩු උෂ්ණත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් 18 22 වගේ උෂ්ණත්වයක් තමයි මරෑන් එකට ඕන වෙන්නේ. ඉතින් ඒ වගේ මාළුන්ට ඉතමත් හිතකාමී උෂ්ණත්වයක් මේක ඇතුලේ තියාගන්න පුළුවන්. මොකද සමහර ෆිල්ටර් මම ඇතුලට ගියාට පස්සේ ඒකේ අර ඇතුලේ තියෙන පීඩනයට සමානට වතුර ගොඩක් උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක එක උෂ්ණත්වයකට මේක තියාගන්නත් පුළුවන් මේක ඇතුලේ තියෙන නිමාව. ඉතින් මේ විදිහට තමයි මේකේ ෆිල්ටර් මීඩියා දාන බහලුම් ටික තියෙන්නේ. ඉතින් මේක අඩියටම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් සෙරමික් වගේ දෙයක්. ඔය ටිකක් සාමාන්‍යයෙන් බරින් වැඩිම කොටස අපිට එන්නේ සෙරමික් එක. ඉතින් මේ සෙරමික් එක අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ආයතනයෙන් මේක ලබා ගන්නවා නම් මේ කියන හැම කොටසම මේ ආයතනයෙන් ඔයගොල්ලන්ට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ මේකෙත් සයිස් ගොඩක් එනවා. සාමාන්‍යයෙන් මේක මේ විදිහට බොක්ස් කරලා බොක්ස් විදියට ගන්න පුළුවන්, නැත්නම් ඕගොල්ලන්ට බොක්ස් විදියට ගන්නත් පුළුවන් සයිස් අනුව. ඉතින් මේකට ඒ විදියට ඕගොල්ලන්ට මේකට ඇඩ් කරගන්න පුළුවන් සෙරමික් එක. ඉතින් ඊට පස්සේ අපිට මේ විදියට මේක සම්බන්ධ කරගෙන මේ දෙවෙනි එකට ඕගොල්ලන්ට පුළුවන් මේ විදියට බයෝබෝල් පාවිච්චි කරන්න. ඉතින් බයෝබෝල් මේකේ බයෝබෝල් වල එක එක සයිස් එනවා, සමාන සයිස් 4ක් විතර එනවා. එතකොට බයිබල් ඔයගොල්ලෝ දන්නා ගොඩක් අය පාවිච්චි කරන්න බෑ. උපරිම සාමාන්‍යයෙන් මාස 8ක් අවුරුද්දක් අතර වගේ කාලයක් තමයි බයිබල් එක පාවිච්චි කරන්න සුදුසු. ඉතින් මේකට බයිබල් එක වඩට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ඊළඟ කොටස, මේ කොටසට ඔයගොල්ලන්ට පුළුවන් ඇඩ් කරන්න K1 ෆිල්ටර් මීඩියා එක. මේක ඉතාමත් වටිනා ෆිල්ටර් මීඩියා එක. ඉතින් මේ K1 කියන මේකේ සයිසස් ගොඩක් යනවා. ඉතින් මේ තියෙන K1 කියන ෆිල්ටර් මීඩියා එක. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට නයිට්‍රෝසොමනාස් එක නයිට්‍රෝබැක්ට එක ඉතාමත් පහසුවෙන් වගා කරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ටැංකියකට දැම්මා කියලා එතකතා මේකට කුණු වැඩිවීමක් කියන්නේ නැහැ. ගොඩක් අය හිතනවා මේකට කුණු වැඩිනවා කියලා. හැබැයි මේකේ වෙන්නේ අර බැක්ටීරියා වර්ග නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන ගෘහයන් නිර්මාණය කිරීම. කියන්නේ බැක්ටීරියා වර්ග වලට බැක්ටීරියා වර්ග බෝවෙන්න අවශ්‍ය කරන උපස්තරයක් විදිහට තමයි මේක දෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් දෙනකොට ටැංකියකදී ඒ මේ 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 K1 ටික හොඳ අතරින් හොඳට ඔක්සිජන් සැපීම සිද්ධ වෙන්න ඕන. මොකද මේකට ඔක්සිජන් නිසියාකාරව හම්බුන්නේ නැත්නම් මේක නිකන්
ඇක්කිරීම ඇත්තමයි වැඩක් වෙන්නේ නිකන් හිස් කලයකට අඩිය නැති කලයකට වතුර පුරවනවා වගේ තමයි ඉතින් අපිට මේක එකට ඇඩ් කරන්න පුළුවන් ඉතින් මේ මේකේ මේ ෆිල්ටර් එකත් එක්ක මේ විදිහට මේ ස්පොන්ජ් එක එනවා ඉතින් මේකත් ගලව ගන්න පුළුවන් ඒක මේක මේකේ සයිස් එක තමයි හදලා තියෙන්නේ ඉතින් මේකට සාමාන්‍ය ටිකක් ඔය විශාල රොඩු වගේ දේවල් මේකට එකතු වෙන එකතු වෙන්න තමයි මේක මේක පාවිච්චි කරන්නේ ඉතින් මේක වෙනුවට ඔයගොල්ලන්ට වනම් පැඩින් එකක් උනත් ගන්න පුළුවන් දැන් මේකත් අපි ගාව තියෙනවා පැඩින් එකක් තියෙනවා නේ ඔව් මේ තියෙන මේ සාමාන්‍ය ටිකක් ඔව් පැඩින් එකේ මේ හොඳ ටිකක් මේ හොඳ පැඩින් එකක් තියෙනවා ඉතින් මේක සාමාන්‍යයෙන් මේකේ විශාල කෑලි ඔයගොල්ලන්ට මේකට ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මේ වෙනුව මේක මේ දැන් මේකට මේ මීඩියා ටික නැත්තම් K1 එක බයෝබෝස් දැන් මේක සෙරමික් එක අනිවාර්යෙන් ඕනේ K1 එකයි බයෝබෝස් නැත්තම් ඔයගොල්ලන්ට මේ මේ තතු දෙකට වෙන ස්පොන්ජ් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් ස්ටිව් කාබන් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට මේකට ෆිල්ටර් මීඩියා ටික දාලා මේක සම්බන්ධ කරන්න තියෙන ඉතින් ඔයගොල්ලෝ මේක පිරිසුදු වීම කොයි ආකාරයට වෙන්නේ කියන එක තීරණය වෙන ඔයගොල්ලෝ ඇඩ් කරන ෆිල්ටර් මීඩියාත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් පොඩි 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 පොඩ්ඩක් ෆිල්ටර් මීඩියා දැම්මොත් මේකේ වැඩේ හරියට වෙන්නේ ඉතින් ටිකක් සාමාන්‍ය වැඩිපුර දාන්න මොකද ෆිල්ටර් එක ටිකක් විශාල හින්දා ඉතින් මිලෙනුන් ටිකක් වැඩි ඉතින් කාර්යක්ෂමතාවත් ඉතාමත් වැඩි ඔයාල ටිකක් ඔය ඩිස්කස් කරන ලොකු ටැංකි කරන කට්ටිය ඉතාමත් හොඳ ෆිල්ටරයක් විදිහට මේක අඳුනා දෙන්න පුළුවන් ඉතින් මිල වැඩි වෙන්නේ ගොඩක් දුරට මේකේ සයිස් එකත් එක්ක ඉතින් සාමාන්‍ය ලොකු ටැංකියට පොඩි එකක් උනත් ඇති මේ පාවිච්චි කරන්න පුළුවන් එක අඩි 5 වගේ ටැංකියට පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් පොඩි එකක් අපිට ෆිල්ටර් මීඩියා වැඩි කරලා නම් ඒ තත්තර ගන්න පුළුවන් ඔව් හරි ඉතමත් හොඳ ෆිල්ටරයි ඉතින් මේකත් අවශ්‍ය නම් මේකත් ඔයගොල්ලෝ පර්ණමින්තම ඔව් පර්ණමින්න තමයි මේකත් තියෙන්නේ ටිකක් ගන්න පුළුවන් මුදලකට ඔව් ඔව් මේ පාද දොර කප්පනවට කතා කරලා මේගොල්ලෝ මේ ආයතනේ සම්බන්ධ කරගෙන ඉතින් මේක පර්ණ මුදලට ඒ කියන්නේ ගොඩක් අඩු මුදලක් දැනට තියෙන මුදලෙන් තුනෙන් එකක වගේ කොටසක් තමයි පර්ණ මිල තිබ්බේ ඉතින් මේ මුදලට දැනට ලබා ගැනීම හැකියාවක් තියෙන ලොකු ප්‍රමාණයක් දැනට තියෙනවද නැත්නම් දෙන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන පින්ක්මට ඉල්ල ගන්න මොකද සමහර ලාවට ඉවරනොත් එම අපරාධයක් වෙනවා හරි ඉතින් ෆිල්ටර ගැන අපිට මේක UV ලයිට් මේක කියනවා UV ලයිට් එක ඒක විශේෂයි UV ලයිට් එක මේකත් එක්කම එනවා කියලා කියනවා ඉතින් ඒක ගොඩක් දුරට ඒක UV එක අපිට අප අලුත් කරගන්න පුළුවන් දෙයක් එහෙමත් පුළුවන් ඔව් සාමාන්‍ය UV එකක් මාස 7ක් 8ක් වගේ තමයි UV එකක් හරීම විදිහට ක්‍රියාකාරී වෙන්නේ සමහර ලාවලා තියෙන ඉතින් අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පුළුවන්ව අපිට UV එක ඒකට වෙනස් කරන්න වෙනවා නේ. ඔව් UV එක විතරයි වෙනස් කරන්න වෙන්නේ. අනිත් දේවල් ටික ඔක්කොම ඔයගොල්ලන්ට එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි අද ඔයාලට ෆිල්ටර් ගැන සම්පූර්ණම මොනවද තියෙන්නේ මොන වගේ ෆිල්ටර්ද තියෙන්නේ කියලා අපි ඔයාලට පෙන්නවා. ඉතින් කතා කරා මේකේ ෆිල්ටර් රෝරක මේ අපි පෙන්නුවේ සීමිත ප්‍රමාණයක්. ඉතින් පොඩි ටැංකියේ ඉඳලා ලොකු ටැංකිය දක්වා පොඩි ෆොන්ට් එකේ ඉඳලා ලොකු ෆොන්ට් එක දක්වා ඕනම වර්ගයක ෆිල්ටර් තියෙනවා. ඉතින් ඔයාලා කතා කරලා බලලා සාධාරණයි කියලා හිතනවා නම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මේ ෆිල්ටර් වර්ග ගොඩක් තියෙනවා. ෆිල්ටර් වර්ග විතර නෙවෙයි තව ගොඩාක් වර්ග තියෙනවා ඇකුවාරියම් එක වලට අවශ්‍ය කරන. ඉතින් අපි බෙහෙවින්ම ස්තුති වෙනවා පිස්කෝ ආයතනයේ අධිපතිතුමාට අපිත් එක්ක මේ සම්බන්ධ කතා කරන්න එකතු වීම සම්බන්ධව. අපි ඔන්න ෆිල්ටර් මීඩියා ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒකත් කතා කරමු ඊගා වීඩියෝ එකකින්. මොකද මේක ගොඩාක් දිග වෙන නිසා අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඒ ගැන කතා කරන්න.